ශ්‍රී ලංකා CGC සභාවේ නිර්මාතෘ අනාගත වක්තෘ දේවගැති W.A.D. Kingsley දේවගැතිතුමා විසින් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සහ ජේසුස් වහන්සේ කෙරේ අදහන්නා වූ සියලු දේව දරුවන් උදෙසා දේව ආශිර්වාදය සහ දේව රැකවරණය ලැබෙන පිණිස මෙම ආශිර්වාද යාඥාව ඔබට ආශිර්වාදයක් සහ දිව්‍ය රැකවරණයක් ලැබෙන පිණිස මෙලෙස ආලේපකොට ඔබ උදෙසා පියාගේ පුත්‍රයාගේ ශුද්ධාත්මනන් වහන්සේගේ නාමයෙන් ඔබ උදෙසා දෙවිඳුන්ට කැප කරන ලදී. මුළු වහන්සද මුළු පොළවද මුළු විශ්වයද මව පාලනය කරන සර්ව ප්‍රාක්‍රම සර්ව බලධාරී දෙවි පියාණනි ඔබගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ඔබගේ අභිමුඛයට මෙලෙස පැමිණෙන්නෙමු. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ ඔබ ප්‍රකාශ කර ඇති පරිදි මහත්මයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවනේ වාසය කරන්නේය. සුද පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ මහිමාන්විත රහස්ථානෙන් මේ පවුල වැසුව මැනව. ඔබ වහන්සේගේ කල්වාරි ලේවල බලෙන් මේ පවුල ආරක්ෂා කළ මැනව. සතුරාගේ කිසි මලපතකට සතුරාගේ කිසි වසංගතයකට මේ පවුල මතට ලංවෙන්ටවත් මේ පවුල කෙරෙහි බැල්ම හෙලන්ටවත් අද අවසර නොදුන මැනව. මක්නිසාදයත් ඔබගේ නාමය අපූර්ව නාමයයි. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ ස්වාමින් වහන්සේ ගැන මෙලෙස ප්‍රකාශ කරන්නෙමි. ස්වාමිනි ඔබගේ රක්ෂස්ථානය අද මේ පවුල කෙරෙහි වැගිරුව මැනව. ඔබගේ රක්ෂස්ථානය මේ නිවස කෙරෙහි වැගිරුව මැනව. මේ නිවසේ හතර කොන් මේ නිවසේ අට කොන් ඔබ වහන්සේගේ කල්වාරි ලේවලින් මම ආරක්ෂා කරන්නෙමු. ඔබ වහන්සේ කුරුසියේ වදවිඳ දින තුනකට පසු මළවුන්ගෙන් උත්ථානය වී ඔබ වහන්සේ ලොවට දුන් ජයග්‍රහණය අද හිමිදිරි උදෑසන පටන් මධ්‍යම රාත්‍රිය දක්වා මේ නිවස කෙරෙහි බල පවත්වන පිණිස පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයන්ගෙත් නාමයෙන් මේ නිවසටත් නිවසේ වැසියන්ටත් ආශිර්වාද කරන්නෙමු. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතෙන්ද නුඹ මුදා හරිනසේක. දේව පියාණනි ඔබගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ පවුල කෙරෙහි මේ පවුලේ ස්වාමියා කෙරෙහි මේ පවුලේ බිරිඳ කෙරෙහි මේ පවුලේ දුව කෙරෙහි මේ පවුලේ පුතා කෙරෙහි මේ පවුලේ මව කෙරෙහි මේ පවුලේ පියා කෙරෙහි මේ පවුලේ නැන්දා කෙරෙහි මේ පවුලේ මාමා කෙරෙහි මේ පවුලේ බෑනා කෙරෙහි මේ පවුලේ ලේලි කෙරෙහි මේ පවුලේ ජීවත් වෙන සියල්ලන් කෙරෙහි සාතන් විසින් අද දවසේ ක්‍රියාත්මක කරන හැම සලස්මක්ම නස්රීන යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මේ පවුල කෙරෙහින් විනාශ වී ඇද වැටි මේ පවුලෙන් ඉවත් වන පිණිස ඔබගේ අභිෂේකලත් අනාගත වත්රුවරයා වන ඔබගේ දාසය විසින් මේ පවුලට ආශිර්වාද කරන්නෙමු. ඉහත අහසේවත් පහත පොළොවෙහිවත් පොළොවෙන් උඩවත් ජලයෙන් උඩවත් ස්වර්ගෙන් පහතවත් මේ නිවස කෙරෙහි මේ නිවසේ හතර කොන් කෙරෙහි මේ නිවසේ අට කොන් කෙරෙහි මේ නිවසේ මායිම් කෙරෙහි මේ නිවසේ අඩිතාලම යට සිට මේ නිවසේ වහල් මට්ටම දක්වා මේ නිවසේ ඇති සියලුම බඩු බාහිරාදිය දක්වා මේ නිවසේ ඇති සියලුම කරුණු කෙරෙහි ඔබ වහන්සේගේ දිව්‍ය හස්සය අද උදෑසන යොමු වන පිණිස පියාගේ පුත්‍රයාගේ සුදුතුන්ගේ නාමයෙන්
මේ නිවසට ආශිර්වාද කරන්නෙමු. මේ නිවස කෙරෙහි සාතන්ගේ මුළු සැලැස්ම, මේ නිවස කෙරෙහි අන්ධකාර ලෝකයේ ක්‍රියාවන්, මේ නිවස කෙරෙහි ඇති අඳුරු බලවේග, අන්ධකාර අඳුරු සැලැස්මල් යේසුස් වහන්සේගේ නාමයෙන් අද මේ නිවස තුල බැඳ දමන්නෙමු. මේ නිවස කෙරෙහි ඔබ වහන්සේගේ දිව්‍ය සැලැස්ම, ඔබ වහන්සේගේ දිව්‍ය කැමැත්ත මේ නිවසෙන් ඉවත් කරන්ට සතුරා යොදා තිබෙන හැම අඳුරු ක්‍රියාවන්, පාතාලයේ සැලැස්මල්, උගේ දූතයන්ගේ බලවේග, මනුෂ්‍ය මට්ටමේ බලවේග, අන්ධකාර ලෝකේ හැම කූට උපක්‍රම යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දමන්නෙමු. මේ නිවස කෙරෙහි ස්වර්ගික දිව්‍ය සැලැස්ම අද දවසේ ඉටුවීමට එරෙහිව ක්‍රියාත්මක වෙන මනුෂ්‍ය බලවේග වේවා, අදෘශ්‍යමාන බලවේග වේවා, ඇස්වහ කටවහ වේවා, දෝෂ වේවා, මලපත් වේවා, බන්ධන වේවා, සියලුම ශාප නාසරින යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ඔබගේ දාසය විසින් පහත හෙලා පරාජය කොට බැන දමන්නෙමු. මක් නිසාද උන්වහන්සේගේ ස්වකීය පියාපත් වලින් නුඹ වස්සන සේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ ශක්තිවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. ස්වාමිනි, ඔබ වහන්සේගේ පියාපත් යට අද දවසේ ඔබේ දරුවන් ජීවත් වන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පියාපත් යටතට මේ පවුල මම ආරක්ෂිතව බාර කරන්නෙමු. ස්වාමින් වහන්ස, මේ පවුලේ කුඩා තැනැත්තා පටන් විශාල තැනැත්තා දක්වා අද අන්ධකාර ලෝකේ සතුරා විසින් කර තිබෙන සැලැස්මල් අද දවසේ එකක්වත් සිද්ධ නොවන පිණිස යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ඒ සැලැස්මල් පිද දමන්නෙමු. ඒ සැලැස්මල් කඩා දමන්නෙමු. ඒ සැලැස්මල් පාගා දමන්නෙමු. මක් නිසාද ඔබ වහන්සේ මරහු පරාජයකට දින තුනකින් පසු මළවුන්ගේ නැගිට ඔබ වහන්සේ රාජාති රාජා ලෙස, ඔබ වහන්සේ වික්‍රමාන්විත දෙවිඳුන් ලෙස, දෙවියන් වහන්සේගේ සිංහාසනේ දකුණු පැත්තේ හිඳගත්සේ මේ නිවසේ සියල්ලන්ට ඔබ වහන්සේගේ රාජ්‍ය අභිෂේකෙන් ආශිර්වාද කරන්නෙමු. මේ නිවසට කිසි අයහපතක් නැත. මේ නිවසට කිසි ශාපයක් අද නැත. මේ නිවසට කිසි වසංගතයක් අද නැත. මේ නිවස අද පාළු වන්නේ නැත. මේ ගෙදර පුරුෂයා විනාශ වන්නේ නැත. බිරිඳ විනාශ වන්නේ නැත. දරුවන් විනාශ වන්නේ නැත. මේ නිවසේ ජීවත් වෙන කිසිවෙක් විනාශ වන්නේ නැත. අන්ධකාර ලෝකේ කිසිදු සැලැස්මක් මේ නිවසට අද බලපාන්නට බැරිය. පළවන ස්වර්ගයේද, ගුවනේද, භූමියේද, මධ්‍යවකාශයේද, පොළව මට්ටමේද සතුරාගේ මුළු බලය අද යේසුස් වහන්සේගේ නාමයෙන් මේ නිවසේ හතර කොන් වලින් පළයව් කියා අණ කරන්නෙමු. මේ නිවසේ අට කොන් වලින් පළයව් කියා අණ කරන්නෙමු. මක් නිසාද ඔබ වහන්සේ විසින් කුරුසියේ ජීවිතයේදී උත්ථානය වී දුන්නා වූ ජයග්‍රහණය අද මේ නිවසට නිදහස් කරන්නෙමු. මේ නිවස සඵල වේවා, මේ භූමිය සඵල වේවා, මේ නිවස භූමියේ දරුවන් සඵල වේවා, භාර්යාව සඵල වේවා, ස්වාමි පුරුෂ සඵල වේවා, මව සඵල වේවා, පියා සඵල වේවා, නැන්ද මාම සඵල වේවා, මේ පවුලේ බෑන ලේලි සඵල වේවා, මුණුපුරන් මිනිපිරියන් සඵල වේවා, මේ නිවස කරුණ කොටගෙන අවට ප්‍රදේශයට ආශිර්වාද ලැබේවා, මේ නිවස කරුණ කොටගෙන අවට ගමට ආශිර්වාද ලැබේවා, මේ නිවස කරුණ කොටගෙන නගරයට ආශිර්වාද ලැබේවා, මේ නිවස කරුණ කොටගෙන රටට ආශිර්වාද ලැබේවා කියා ඔබගේ දාසයා විසින් මේ පවුලට ආශිර්වාද කරන්නෙමු. නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නේය. නුඹ තරුණ සිංහයාත් පොළඟාත් පාගන්නේය. රාත්‍රියේ භීතියටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළු කරන විනාශයටවත් නුඹ අද සිට බයනවන්නේය. නුඹේ පැත්තක දහසක් වැටෙන්නේය, දකුණු පැත්තේ දස දහසක් වැටෙන්නේය. ඒත් එය කිසි වසංගතයක් නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස්වලින් නුඹේ සතුරාගේ විපාකය නුඹ අද දකින්නේය. මක් නිසාද නුඹ ස්වාමින් වහන්සේගේ රක්ෂස්ථානයට අද පැමිණ තිබේ?
නුඹ මහෝත්තමයාණන්ගේ වාසස්ථානයට පැමිණ තිබේ. නුඹට කිසි නපුරක් පැමිණෙන්නේ නැත. නුඹේ කූඩාරම එනම් නුඹේ නිවසට කිසි වසංගතයක් අද පැමිණෙන්නේ නැත. මක් නිසාද නුඹ අද දවසේ යන සියලු මාර්ග දෙවියන් වහන්සේ දන්නාසේක. නුඹේ මාර්ග උන් වහන්සේ ස්වකීය දූතයන් ලවා ආරක්ෂා කරනසේක. නුඹේ පය ගලක නොවදින්නේය. මක් නිසාද ස්වකීය ශ්‍රී දේව දූතයන් උන් වහන්සේගේ අනපිට නුඹ අත්පිට උසුලා ගන්නේය. නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි අද විශ්වාස කරන්නේය. නුඹ අද ස්වාමින්ගේ නාමය දැන සිටින්නේය. එම නිසා නුඹ උසස් වන්නේය. නුඹේ ස්වාමියා උසස් වන්නේය. නුඹේ භාර්යාව උසස් වන්නේය. නුඹේ දුව උසස් වන්නේය. නුඹේ පුතා උසස් වන්නේය. නුඹේ අම්මා තාත්තා උසස් වන්නේය. නුඹේ නැන්ද මාමා උසස් වන්නේය. නුඹේ ලේලි බෑන උසස් වන්නේය. නුඹේ මුණුපුරා මිනිපිරි උසස් වන්නේය. දුකේදී නුඹ සමග සිටින ස්වාමින් වහන්සේ සියලු දුකින් නුඹ මුදනසේක. උන් වහන්සේ නුඹට ගෞරවය මිස අගෞරව වෙන්නට අද දවසේ නොදෙනසේක. අකල් මරණ, අකල් ශාප, අකල් උවදුරු, අකල් අනතුරු නුඹට නොවන්නේය. මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ලේවලින් නුඹ අද දවසේ මිලේට ගත් බව මතක් කරන්නේය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹ කෙරෙහි කිසි ශාපයක් අද දවසේ අධිපතිකම් කරන්නේ නැත. නුඹගේ නිවස කෙරෙහි සාතන්ට බැල්ම හෙලන්නට බැරිය. නුඹේ දුව කෙරෙහි සාතන්ට බැල්ම හෙලන්නට බැරිය. නුඹේ පුතා කෙරෙහි බැල්ම හෙලන්නට බැරිය. නුඹේ බිරිඳ කෙරෙහි බැල්ම හෙලන්නට බැරිය. නුඹේ ස්වාමියා කෙරෙහි බැල්ම හෙලන්නට බැරිය. නුඹේ අම්මා තාත්තා කෙරෙහි බැල්ම හෙලන්නට බැරිය. අසල් වාසීන්ට නුඹව විනාශ කළ නොහැකිය. නුඹේ සතුරාට නුඹව විනාශ කළ නොහැකිය. නුඹෙන් පැවත එන කිසිවෙකුට නුඹව ලැජ්ජා කළ නොහැකිය. නුඹට එරෙහිව කඳුරු බඳින කිසිදු කඳවුරක් ස්ථීර වන්නේ නැත. නුඹට විරුද්ධව කතා කරන කිසි මුඛයක් සඵල වන්නේද නැත. නුඹට විරුද්ධව දෙදෙනෙක් එක්සිට් වේද අද දවසේ ඒ හැම බලකොටුවක්ම කඩා වැටෙන්නේය. නුඹව පරාජය කරන්න දෙදෙනෙක් නැගිටීද එතන වියවුල් වන්නේය. නුඹට විරුද්ධව නැගී එන්නා කවුද? ඔහුට විරුද්ධව ස්වාමින් වහන්සේ නැගී එන්නේය. රාත්‍රියේ භීතියවත් දවාලේ එන වසංගතවත් නුඹේ පවුලට එන්නේ නැත. කිසිම ශාපලත් රෝග නුඹ කෙරෙහි බලපවත්වන්නේ නැත. කල්වාරි යේසුස් වහන්සේගේ ලේවල ඵලය අද දවසේ පැය 24 පුරාවටම නුඹ සමග සිටින්නේය. දෙවියන් වහන්සේගේ දූතයන් නුඹ යන යන තැන නුඹ ආරක්ෂා කරන්නේය. නුඹ බය නොවන්නේය. නුඹ විනාශ නොවන්නේය. නුඹ ක්ලාන්ත නොවන්නේය. නුඹට එරෙහිව ආර්ථික ශාප අද නැගිටින්නේ නැත. නුඹට විරුද්ධව අද රෝග ශාප නැගිටින්නේ නැත. තරංග විභාග නුඹට විරුද්ධව නැගිට නුඹ පරාජය කරන්නේ නැත. නුඹට විරුද්ධව තිබෙන මූල්‍යමය ආර්ථික ප්‍රශ්න පැමිණ නුඹ විනාශ කරන්නේ නැත. නුඹේ ණය නුඹ විනාශ කරන්නේ නැත. ස්වර්ගයේ දෙවියන් වහන්සේ නුඹට ආශිර්වාද කරනසේක. ස්වර්ගයේ දෙවියන් වහන්සේ නුඹ සමග සිටිනසේක. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ජය නුඹ සමග වනසේක. උන් වහන්සේගේ දකුණු අතින් නුඹවත් නුඹේ පවුලත් ඔසවනසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ නුඹ සමග සිටින බව සියල්ලෝ දැනගන්නවා ඇත. යෙහෝවා ජෛරේ නුඹට දෙවියන් වහන්සේ දැක සපයන්නේය. අද දවසේ නුඹ මුහුණ දෙන්නට තිබෙන සියලුම අවශ්‍යතාවයන් ගැන නුඹ බිය නොවන්නේය. යෙහෝවා ජෛරේ යේසුස් වහන්සේ විසින් නුඹට ස්වර්ගික තේජසේ සම්පතේ ප්‍රකාරයට නුඹේ සියලු අවශ්‍යතාවයන් සපුරන්නේය. යෙහෝවා ජෛරේ නුඹේ ණයෙන් නුඹ නිදහස් කරන්නේය. අද දවසේ නුඹ හිමිදිරි පාන්දර මාගේ මුහුණ සෙව්ව නිසා, මාගේ අභිමුඛේ රැඳුණු නිසා, මාගේ නාම
නාමය කෙරෙහි විශ්වාස කළ නිසා අද දවස ඉවර වෙනතුරු උන්වහන්සේ නුඹට ලාභය මිස අලාභ වෙන්නට නොදෙනසේක. නුඹට යමෙක් වංචා කරන්න හදයිද දෙවියන් වහන්සේ එතන වියුල් කරනසේක. නුඹෙන් උදුරා ගන්න හදයිද දෙවියන් වහන්සේ ඔව් හත්සරයක් පරාජය වෙන්නට සලස්වනසේක. දෙවියන් වහන්සේ කෙරෙහි නුඹ ඇලුම් වූ බැවින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ කෙරෙහි තිබෙන ආර්ථික වද බන්ධන ශාප නුඹට එරෙහිව නැගිටින්නේ නැත. යේසුස් වහන්සේගේ නාමයෙන් කල්වාරි උත්තානේ බලයෙන් ලේවල බලයෙන් නුඹේ ආර්ථිකය යෙහෝවා ජෛරේ දැක සපයන්නේය. නුඹේ ගෙවල් කුලිය, නුඹේ ලයිට් බිල, නුඹේ වතුර බිල, නුඹ ගෙවන්නට තිබෙන සෑම බිල්පත් දෙවියන් වහන්සේ අද දවසේ නුඹට ආශිර්වාද කොට ජයදී නුඹව ඔසවා නුඹව නිදහස් කරන සේක. නුඹේ ණය ගන්නා, නුඹගේ ණයට අරගෙන නුඹට ණය නොදෙන්නා, නුඹට වංචා කරන්නා අද දවසේ පරාජය වන්නේය. නුඹව රවට්ටවන්නා අද දවසේ පරාජය වන්නේය. මක් නිසාද දෙවියන් වහන්සේ නුඹ සමග සිට නුඹට අද ජය දෙන සේක. මේ ආශිර්වාදය යේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් කියා අසන සියල්ලෝ ආශිර්වාද ලබත්වා. ආමෙන් කියා යේසුස් වහන්සේගේ නාමෙන් යෙහෝවා ජෛරේ ආශිර්වාදය අත්පත් කරගන්නයි දෙවියන් වහන්සේගේ අභිෂේකල දාසයා පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මගේ නාමෙන් ආශිර්වාද කරන්නේය. යෙහෝවා නිස්සි නුබලාට ජය ලැබෙන්නේය. යෙහෝවා නිස්සි නුඹලාගේ හතර වටේටම ආරක්ෂාව තබන්නේය. නුඹේ පුතා රකින්නේය, නුඹේ දුව රකින්නේය, නුඹේ දුවට විරුද්ධව සතුරා හදලා තිබෙන සියලුම සැලැස්මවල් අද දවසේ යේසුස්ගේ නාමයෙන් කඩා වැටෙන්නේය. නුඹේ පුතාට විරුද්ධව හදලා තිබෙන සියලුම සැලැස්මල් අද දවසේ කඩා වැටෙන්නේය. නුඹේ ස්වාමියාට විරුද්ධව සතුරා හදලා තිබෙන සැලැස්මල් කඩා වැටෙන්නේය. නුඹේ බිරිඳට විරුද්ධව සතුරා හදලා තිබෙන සියලු සැලැස්මල් කඩා වැටෙන්නේය. අම්මාට තාත්තාට නැන්දාට මාමාට ලේලීට බෑනාට මුණුපුරාට මිනිපිරීට නුඹේ නිවසේ ජීවත් වෙන සියල්ලන්ට එරෙහිව සාතන් විසින් සැලසුම් කර තිබෙන හැම සැලැස්මක්ම නසරින යේසුස් වහන්සේගේ නාමයෙන් කඩා වැටි කුඩු පට්ටම් වී විනාශ වී යන්නේය. නුඹට යෙහෝවා නිස්සි ජය දෙන්නේය. ලේවල 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 බලය තිබේ. ලේවල 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 බලය තිබේ. යේසුගේ ලේවල ලේවල බලය තිබේ. යේසුගේ ලේවල ලේවල බලය තිබේ. අපි බය නැ, අපි බය නැ, අපි බය නැ කිසිදා. මං බය නැ, මං බය නැ, මං බය නැ කිසිදා. යේසුගේ නාමයේ නාමයේ බලය තිබේ. යේසුගේ නාමයේ නාමයේ බලය තිබේ. සතුරගේ ආයුධ සපල වෙන්නේ නැ, සතුරගේ කාරණ ජය ලබන්නේ නැ, සතුරගේ සැලසුම් ඉෂ්ට වෙන්නේ නැ. දෙවිඳුගේ සැලැස්මමයි මා තුල ඉටුවන්නේ. දෙවිඳුගේ සැලැස්මමයි අප තුල ඉටුවන්නේ. ලේවල 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 බලය තිබේ. ලේවල 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 බලය තිබේ. ජේසුගේ ලේවල ලේවල බලය තිබේ. ජේසුගේ ලේවල ලේවල බලය තිබේ.
අපහට අයිති වන්නේ නෑ ප්‍රීතිය කිසිදා පහව යන්නේ නෑ අඳුරේ කිසිදා දිවි ගෙවන්නේ නෑ අතිශයෙන් ජයමයි අපහට හිමිවන්නේ අතිශයෙන් ජයමයි අපේ උරුමය වන්නේ ලේවල 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 බලය තිබේ ලේවල 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 බලය තිබේ ජේසුගේ ලේවල ලේවල බලය තිබේ ලේවල 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 බලය තිබේ ජේසුගේ ලේවල ලේවල බලය තිබේ ස්වාමින් වහන්සේ මාගේ නේරාය මට කිසි හිඟයක් නොවන්නේය නිල්ගොදුරු බිංවල මා ළඟින්ට සලස්වන සේක නිශ්චල වූ දියසලින් මා ගෙන යන සේක වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක ස්වකීය නාමය නිසා ධර්මිස්සකමේ මාවත්වල ගෙන යන සේක එසේය මරණ සෙවනේ මිටියාවත මැදින් යන්නේ නුමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි මක් නිසාද ඔබ මා සමගය ඔබේ දණ්ඩෙන් සහ සැරයටියෙන් මට සැනසිල්ල ලැබී තිබේ මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළියල කරන සේක මාගේ හිස තෙලින් ආලේප කරන සේක සැබවින්ම යහපත්කමත් කරුණාවත් මගේ ජීවිතයේ සිළු දවස්වල මා අනුව එන්නේය මම සදහකල්ම ස්වාමින්ගේ ගුහේ සිටින්නේය ගීතාවලිය 23 වැනි පරිච්ඡේදයේ ප්‍රකාශ කර ඇති පරිදි නුඹේ නිවසට එරෙහිව සතුරා විසින් සාතන් විසින් කර තිබෙන කිසිදු සැලැස්මක් අද දවසේ නුඹට විරුද්ධව ඉෂ්ට නොවන්නේය මරණ සෙවනේ මිටියාවත මැදින් නුඹ ගමන් කරන්නේ නුමුත් නුඹ විනාශ නොවන්නේය යෙහෝවා නිසි නුඹව රකින්නේය නුඹේ පුතා රකින්නේය නුඹේ දුව රකින්නේය නුඹේ බිරිඳ රකින්නේය නුඹේ ස්වාමියා රකින්නේය නුඹේ ස්වාමියාව කිසිම කාන්තාවකට අල්ලා ගන්නට බැරිය නුඹේ භාර්යාව කිසිදු පුරුෂයෙකුට අල්ලා ගන්නට බැරිය නුඹේ තරුණ වයසේ සිටින දියණිය කිසිදු කලක සාතන්ට වැරදි සම්බන්ධතාවයකට පොළඹවන්නට බැරිය නුඹේ පුත්‍රයාව වැරදි සම්බන්ධයකට අසු කරගන්නට බැරිය යෞවන වයසේ නුඹේ සිටින පුරුෂයාවත් යෞවන වයසේ සිටින නුඹේ දරුවන්වත් යෞවන වයසේ සිටින නුඹේ බිරිඳවත් කිසි ඇබ්බැහි වීමකට කිසි ශාපයකට කිසි මලපතකට කිසිම සතුරු රාගේ උපක්‍රමයකට ආද දවසේ අල්ලා ගන්නට බැරිය යේසුස් වහන්සේගේ ශ්‍රී ලේවලින් මරණය පෙරදු උත්තානේ වූ යේසුස් වහන්සේගේ ලේන් නුඹේ පවුලට ජය ලැබෙන්නේය සතුරා එක මගකින් නුඹට විරුද්ධව එන්නේය මාර්ග හතකින් අද නුඹට විරුද්ධව පරාජය වෙන්නේය නුඹට විරුද්ධව කතා කරන මුකවල් පරාජය වන්නේය නුඹේ සතුරා කරන හැම සැලැස්මක්ම කුඩු පට්ටම් වී නුඹට ජයගෙන දෙන්නේය මක් නිසාද යෙහෝවා නිසි නුඹේ පවුලට ජයගෙන දෙන්නේයයි ස්වාමි වූ දෙවියන් වහන්සේගේ වචනෙන් නුඹට ආශිර්වාද කරමි ආමෙන් කියමින් ආමෙන් කියමින් ආමෙන් කියමින් ඒ ජයග්‍රහණය ලබා ගන්නයි දෙවියන් වහන්සේගේ අභිෂේක ලද්දාසයා නුඹගේ නිවසට අද ප්‍රකාශ කරන්නේය යෙහෝවා ශලෝම් නුඹට සමාදාන වේවා නුඹේ බිරිඳට සමාදාන වේවා නුඹේ ස්වාමියාට සමාදාන වේවා නුඹයි නුඹේ බිරිඳයි අද දවසේ සමාදානෙන් ආශිර්වාද ලබන සේක්වා නුඹේ පුතාට සමාදාන වේවා දුවලට සමාදාන වේවා දූ දරු පුත්‍රයන් අද දවසේ සමාදාන වේවා නුඹේ අම්මා සමාදාන වේවා තාත්තා සමාදාන වේවා නැන්ද සමාදාන වේවා මාමා සමාදාන වේවා බෑන සමාදාන වේවා ලේලි සමාදාන වේවා අද දවසේ නුඹට විරුද්ධව අසමාදානයේ පිනිස මේ නිවසේ හතර කොන්වල අට කොන්වල මේ භූමියේ සෑම ස්ථානිකම අසමාදානය ඇති කරන්නට සතුරා සාතන් විසින් කර තිබෙන අන්ධකාර සැලැස්මල් යේසුස් වහන්සේගේ නාමයෙන් බලව නිවසෙන් ගැලවිලා බලව භූමියෙන් ගැලවිලා බලව මේ දේව ජනතාවගේ ජීවිතෙන්
ගැලවිලා පළයව පුරුෂයාගේ ජීවිතෙන් පළයව බිරිඳගේ ජීවිතෙන් පළයව දුවගේ පුතාගේ ජීවිතෙන් පළයව අම්මා තාත්තා නැන්ද මාමගේ ජීවිතෙන් පළයව බෑණ ලේලිගේ ජීවිතෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් සාතන්ගේ අසමාධාන කූට සැලැස්මල් අද කඩාදමමි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ බලවත් දාසයා විසින් නුඹලාගේ පවුලටද සමාධානය මෙලෙස නිදහස් කරන්නෙමු ආමෙන් කියමින් ආමෙන් කියමින් ආමෙන් කියමින් ඒ සමාධානය ලබන්නට ඇරියුම් කරමි යෙහෝවා රාපා නුඹලාට සුවයගෙන දෙන සේක හිස මුදුනේ සිට දෙපතුල දක්වා නුඹලාගේ මුළු සර්වාංගෙම නුඹලාගේ ආත්මික සුවය නුඹේ බිරිඳගේ ආත්මය සුව වේවා නුඹේ ස්වාමියාගේ ආත්මය සුව වේවා නුඹේ පුතාගේ ආත්මය සුව වේවා නුඹේ දුවගේ ආත්මය සුව වේවා මේ නිවසට දෙවියන් වහන්සේගේ දිව්‍යමය ස්වර්ගික තේජසේ ආත්මික සුවය ගලාගෙන සේක්වා මේ නිවස ගැලවීම තුල ස්ථිරවන සේක්වා ගැලවීමේ වස්ත්‍රය නුඹලාගේ පවුලේ අද ආරක්ෂා වේවා අද දවසේ යේසුස් වහන්සේ වලාකුල් මතින් පැමිණෙයිද උන් වහන්සේ මේ පොළවට පැමිණෙයිද නුඹලාගේ මුළු පවුලම සද්ධාත්මික ජීවනය ලබන පිණිස නුඹලා ආත්මික සුවයෙන් සඵල වෙන්නට ආත්මික සුවයෙන් ගොඩනැගෙන්නට දෙවියන් වහන්සේගේ දාසයා විසින් ආශිර්වාද කරමි නුඹලාට මානසික සුවය ලැබේවා මානසික වද බන්ධන මානසික ගැටලු මානසික ආතතිය මානසික ශාප මානසික රිදුම් මානසික ඉරීම් මානසික වේදනා අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාගේ ජීවිතවලින් පහවේවා නුඹලාගේ බිරිඳගේ මනස නුඹලාගේ පුරුෂයාගේ මනස සුව වේවා පුතාගේ මනස සුව වේවා දුවගේ මනස සුව වේවා සතුරා විසින් මනස් තුල ඇති කරලා තිබෙන බොරුව අතීතයේ සිදුවීම් හරහා ඊයේ දවසේ සිදුණු සිදුවීම් හරහා අතීතයේ වුණු සිදුවීම් හරහා වෛරය ක්‍රෝධය පලිගැනීම සමාව දෙන්නට බැරි මානසික වද බන්ධන අද දවසේ මේ හිමිදිරියේ පටන් මේ රාත්‍රියේ ඉවර වෙනතුරු නුඹලාගේ මනස්වල සාතන්ට රජ කරන්ට බැරිවන පිණිස මානසික සුවය නිදහස් කරමි යේසුස් වහන්සේගේ හිසට දැමූ කටු ඔටුන්න ඒ කටු ඔටුන්න හරහා හිසෙන් ගැලූ ලේවල බලයෙන් නුඹලාගේ මනස් සුව වේවා සිත් සුව වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් සමාධානය මනසට නිදහස් වේවා දැන් නුඹලාට තිබෙන ශාරීරික රෝග ගැන යාච්ඤා කරමි ශාරීරිකව හිස මුදුනේ සිට දෙපතුල දක්වා ඇට මිදුළු මාංශ පේශි රුධිරය රතු රුධිරාණු සුදු රුධිරාණු චර්මය වකුගඩු පෙනහළු ලේ සම්බන්ධ රෝග හෘදාබාධ සම්බන්ධ රෝග වකුගඩු සම්බන්ධ රෝග ගර්භාස සම්බන්ධ රෝග ඇස්වල රෝග කන්වල රෝග තොල්වල රෝග මුඛවල රෝග ගෙඩි පිළිකා ගර්භාස ගෙඩි පිළිකා ඒ වගේම අරසස් රෝග නුඹලාගේ ශරීරවලට හැදී තිබෙන වර්තමානයේ වසංගත රෝග එකක්වත් නුඹලාට ඇතුල් නොවේවා නුඹලාගේ රෝග තිබෙන තැනට යේසුස්ගේ නාමයෙන් අත තබා ගන්නයි දෙවියන් වහන්සේගේ දාසයා ප්‍රකාශ කරන සේක නුඹලාගේ සියලු රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ නිදහස් කරමි නිදහස් කරමි නිදහස් කරමි ලබන්නේ සුවය යේසුස්ගේ නාමයෙන් නුඹලාට ප්‍රකාශ කරමි යෙහෝවා රාපා නුඹලා සුව කරන සේක අද දවසේ ආමෙන් 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 කියමින් සුවය ලබන්නේ දෙවියන් වහන්සේගේ දාසයා විසින් ප්‍රකාශ කරන සේක යෙහෝවා සම්මා නුඹලා සමගය කවුරු නුඹලා දමා ගියත් ස්වාමින් වහන්සේ අද දවසේ නුඹලා සමගය බිරිඳ හැර දමා ගියත් ස්වාමියා හැර දමා ගියත් දෙවිඳුන් අද දවසේ නුඹලා සමගය පවු නොකරල්ලා ක්ලාන්ත නොවෙල්ලා වැරදි තීරණ නොකරල්ලා වැරදි ගමන් නොයල්ලා පාද පරිස්සම් කර ගනිල්ලා සිතුවිලි පරිස්සම් කර ගනිල්ලා ඇස් පරිස්සම් කර ගනිල්ලා යෙහෝවා සම්මා නුඹලා සමගය නුඹලා තනි වී ඇතයි නුඹලාට දැනෙන නුමුත් දෙවියන් වහන්සේ නැතයි නුඹලාට හිතන නුමුත් ඒ බොරුවට අසු නොවෙල්ලා සාතන් විසින් කියන බොරුවට අසු නොවෙල්ලා ස්වාමින් වහන්සේ
නුඹලා සමගය. ස්වාමින් වහන්සේ නුඹලාගේ ස්වාමියා සමගය. ස්වාමින් වහන්සේ නුඹේ බිරිඳ සමගය. ස්වාමින් වහන්සේ නුඹලාගේ දුව පුතා සමගය. ස්වාමින් වහන්සේ අම්මා සමගය. ස්වාමින් වහන්සේ තාත්තා සමගය. ස්වාමින් වහන්සේ මාමා සමගය. ස්වාමින් වහන්සේ නැන්දා සමගය. ස්වාමින් වහන්සේ ලේලි සමගය. ස්වාමින් වහන්සේ බෑනා සමගය. රටින් එතරව දුර රටක සිටියත් රටින් එතරව දුර කතරක සිටියත් කාමරයක සිටියත් මොනතරක සිටියත් දරුවෝ නොමැතිව තනි වෙලා සිටියත් පිරිද ලංකාවේ තබා විදේශ රටක ඔබ තනි වී සිටියත් ඔබගේ දරු පවුල මොන දේශයක තනි වී සිටියත් අද දවසේ ස්වාමින් වහන්සේ නුඹේ පවුල සමග සිට නුඹේ පවුල ආරක්ෂා කරනසේක යෙහෝවා සම්මා නුඹට තනිවෙන්ට නොදෙනසේක නුඹ පාසලේ තනි නොවන්නේය පාසලේ ගුරුවරු නුඹට අපහාස කළත් පාසලේ යාළුවෝ නුඹලා කොන් කළත් නුඹලා තනිව නැතයි මාගේ දරුවනි ස්වාමින් වහන්සේ කියනසේක රැකියාව කරන ස්ථානයේ කවුරු නුඹව කොන් කළත් ස්වාමින් වහන්සේ නුඹට කොන් වෙන්න නොදෙනසේක නුඹ යන එන ගමන් බිමන් වල කවුරු නුඹව තනි කළත් ස්වාමින් වහන්සේ නුඹට තනි වෙන්න නොදෙනසේක නුඹේ බෝයිෆ්‍රෙන්ඩ් දමා ගියත් නුඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දමා ගියත් නුඹ තනිවන්නේ නැත දෙවියන් වහන්සේ නුඹව ආරක්ෂා කොට නුඹ සමග සිටින්නේය පුරුෂයා හොඳටම බැනවැද නුඹව ගෙදර දමා තනි කරලා ගියත් නුඹේ භාර්යාව නුඹට අපහාස කොට නුඹව හැර දමා ගියත් නුඹේ පුතා සහ දුව නුඹව හැරදමා ගියත් නුඹේ අම්මා තාත්තා නුඹව හැරදමා ගියත් නුඹ තනිවන්නේ නැත අද දවසේ යෙහෝවා සම්මා නුඹ සමග සිටින්නේය වැරදි මාර්ගයක නොයල්ලා වැරදි ඇබ්බැහි වීමක් පිටිපස්සේ ගමන් නොකරල්ලා වැරදි යාළුවන්ගේ ආශ්‍රෙන් ඈත් වෙයල්ලා තනි උනේ ඇයි සිතමින් මත්පැන් පිටිපස්සේ නොයල්ලා තනි උනේ ඇයි සිතමින් වැරදි තීරණ ජීවිතේට නොගල්ලා නුඹලා ජීවිතවලට කවම දාවත් විපත්‍යක් නොවන පිණිස ස්වාමින් වහන්සේ අත් පිට උන්වහන්සේගේ හස්තය පිට උන්වහන්සේගේ ඇස් ඉදිරියේ නුඹව උන්වහන්සේ ආරක්ෂා කරනසේක ආමෙන් කියමින් ආමෙන් කියමින් ආමෙන් කියමින් දේව ජනතාව මේ පවුලේ අය මේ ආශිර්වාදය අත්පත් කරගනිල්ලා යෙහෝවා රූබා නුඹට මඟ පෙන්වන්නේය යෙහෝවා රූබා නුඹේ දකුණටින් අල්ලා නුඹට පෙරටුව ගමන් කොට නුඹට එඬේරෙක් වන්නේය කවුරු නුඹට වැරදි මාවත පෙන්නුවත් කවුරු නුඹව විනාශ කරන්නට නුඹ රැවට්ටුවත් දෙවියන් වහන්සේ අද නුඹව රවට්ටන්නේ නැත නුඹේ දුව රවට්ටන්න කාටවත් බැරිය නුඹේ පුතා රවට්ටවන්න කාටවත් බැරිය නුඹේ ස්වාමියා රවට්ටවන්න කාටවත් බැරිය නුඹේ බිරිඳ රවට්ටවන්න කාටවත් බැරිය නුඹේ අම්මා තාත්තා නැන්දා මාමා නුඹේ අයියා අක්කා නුඹේ බෑනා ලේලි මුණුපුරා මිනිපිරි රවට්ටවන්නට ස්වාමින් වහන්සේ නොදෙනසේක යමෙක් නුඹේ පවුල රවට්ටවන්න හදයිද නුඹේ දුව රවට්ටවන්න හදයිද පුතා රවට්ටවන්න හදයිද බිරිඳ රවට්ටවන්න හදයිද නුඹේ ස්වාමියා රවට්ටවන්න හදයිද ස්වාමින් වහන්සේ තුල මේ පවුලේ කිසිවෙක්ව රවට්ටවන්න යමෙක් සැලසුම් කරයිද ඔහුම රැවටෙන්නේය නුඹට විරුද්ධව කපන වලේ ඔවුන්ම වැටෙන්නේය බිය නොවෙල්ලා අද හිමිදිරි පාන්දර නුඹලා මාගේ මුහුණ සෙව්ව නිසා අද මධ්‍යම රාත්‍රියේ වෙනතුරු නුඹලා රවට්ටන්නට කාටවත් දෙන්නේ නැත අකාලේ රියනතුරු නුඹට නොවන්නේය අකාලේ පහර දීම් නුඹට නොවන්නේය අකාලේ නුඹේ මුදල් කාටවත් කොල්ල කන්න බැරිය අකාලේ නුඹේ සතුට කාටවත් නැති කරන්න බැරිය අකාලේ නුඹට වැරදි මඟ පෙන්වීමක් දී නුඹ විනාශ කරන්න බැරිය අම්මේ නුඹේ දුවගේ ජීවිතය ගැන බය නොවෙන්න අම්මේ නුඹේ පුතා ගැන බය නොවන්න තාත්තේ නුඹේ පුතා දුව ගැන බය නොවන්න මක් නිසාද නුඹේ දුව සහ නුඹේ පුතා මේ මොහොතේම යේසුස්ගේ ආමෙන් දෙවියන් වහන්සේට පුතාගේ දුවගේ නම කියා බිරිඳගේ ස්වාමියාගේ නම කියා යේසුස් වහන්සේගේ නාමෙන් ඒ එනේරාට බාර දීපල්ලා මක් නිසාද නුඹේ පවුල දෙවියන් වහන්සේ ආරක්ෂා කරනසේකයි දෙවියන් වහන්සේගේ දාසයා විසින් අද දවසේ නුඹලාට ආශිර්වාද කරන්නේය යෙහෝවා සිටේලුම් නුඹලාට
ශුද්ධ මාවත තුල ගමන් කරන්නට උගන්වන්නේය. ශුද්ධ සිතුවිලි අද දවසේ ලැබෙන්නේය. ශුද්ධ ආත්මය නුඹලාට මඟ පෙන්වන්නේය. ශුද්ධ හැඟීම් ලැබෙන්නේය. ශුද්ධ කන් ලැබෙන්නේය. ශුද්ධ ඇස් ලැබෙන්නේය. නුඹලා වැරදි තීරණ අද අරගෙන තිබුණත්, අද වැරදි යෝජනාවක් කරන්නට නුඹලා හිතාගෙන හිටියත්, වැරදි ආසාවක් පිටිපස්සේ නුඹ යන්න හිතාගෙන හිටියත්, ඒක සිදු නොවන පිණිස යේසුස්ගේ නාමයෙන් ඒ සිතුවිල්ලට මම ශාප කරමි. ඒ සතුරගේ ක්‍රියාවට මම ශාප කරමි. නුඹ ආසා කරන නුමුත් පව් කරන්නට, නුඹ ආසා කරන නුමුත් වැරදි දේ කරන්නට අද දවසේ නුඹ පාපයට ආසාවි. ඊයේ දවසේ සිට පාපේ සැලසුම් කළ නුමුත්, පාපේ කරන්නට මාර්ගය හදාගත් නුමුත්, ඒ පාපේ වින්දනයට උඹ ආසා වුණ නුමුත්, ඒ සිදු නොවෙන්නට යේසුස්ගේ නාමයෙන් මම ඒ ස්ථානයට ශුද්ධාත්මයන් වහන්සේ නිදහස් කර යවමි. නුඹේ සිත දැන් වෙනස් වන්නේය. නුඹේ මනස වෙනස් වන්නේය. නුඹට පාපය කරන්නට උදව් කරන්නට සිටින ඊළඟ පාර්ශවයට ඒ කරන්ට බැරි වන පිණිස ඒ කඩාකප්පල් වෙන්නට මම යේසුස්ගේ නාමයෙන් ස්ථානවලට ශාප කරමි. නුඹ යන්නා වූ මාර්ගයේ වැරදි මාවතක් ඇත්නම් ඒ මාර්ගයේ යන්ට බැරි වන පිණිස යේසුස් වහන්සේගේ ලෙයින් මම නුඹව ආරක්ෂා කරමි. නුඹ ශුද්ධව ජීවත් වෙන්නට ආසනුමුත්, නුඹ පවිත්‍රව ජීවත් වෙන්නට ආසනුමුත්, නුඹ අපවිත්‍ර දෙයට පැටලී ඇත්තේය. නුඹ අධර්මිස්සකමට අකමැති නුමුත් අධර්මිස්සකමට පැටලී ඇත්තේය. නුඹ පව්කරන්ට අකමැති නුමුත් පාපය නුඹව ඇදගන්නේය. නමුත් අද දවසේ දෙවියන් වහන්සේගේ අභිෂේකල 16 විසින් ඒ අපවිත්‍ර ආසාව, ඒ අපවිත්‍ර බන්ධනය, අපවිත්‍ර බලපත යේසුස්ගේ නාමයෙන් කඩමි. 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 නුඹව ඒ දඟවැල් වලින් නිදහස් කරමි. පැටලී සිටින ඒ දැලෙන් නුඹව මුදවන්නෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන් යේවා සිගේලුම්. නුඹට ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම ලැබේවා. නුඹට ශුද්ධ සිතුවිලි ලැබේවා. ශුද්ධ හැඟීම් නුඹට අද ලැබේවා. මා විසින් දැන් නුඹලාට ප්‍රකාශ කරන ලද මේ දිව්‍ය ආශිර්වාද එකින් එක, එකින් එක, එකින් එක අද දවසේ නුඹේ පවුල කෙරෙහි, නුඹේ නිවස කෙරෙහි, නුඹේ භූමිය කෙරෙහි මම නිදහස් කරමි. නුඹ කාර් එකක ගමන් කරයිද, බස් එකක ගමන් කරයිද, නුඹ නිදන කාමරයේ සිටීද, නුඹ කුස්සියේ සිටීද, නුඹ ශාලයේ සිටීද, නුඹ බාත්รูම් එකේ සිටීද, නුඹ කොහි සිටියත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ යාච්ඤාව සමග දැන් නුඹට ලැබෙන්නේය. අද නුඹ බොන වතුර වීදුරුව පවා දිව්‍ය ඖෂධයක් වන්නේය. නුඹ කන කෑම පිඟානට ස්වාමින් වහන්සේ අද ආශිර්වාද කරන්නේය. නුඹට තිබෙන්නා වූ කිසිදු රෝගයක් නුඹේ කෑම නිසා වර්ධනය වෙන්නේ නැත. නුඹ වන බීම නිසා වර්ධනය වන්නේ නැත. අද නුඹට විරුද්ධව සතුරා එක මගකින් ඇවිල්ලා මාර්ග හතකින් පලා යන්නට අණ කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹේ වත්ත පිටියේ ගහකොළට පවා ආශිර්වාද කරමි. නුඹේ රැකියාව කරන ස්ථානට ආශිර්වාද කරමි. ව්‍යාපාරයට ආශිර්වාද කරමි. නුඹගේ ව්‍යාපාරයට වැඩි ලාභ ලැබේවා. නුඹේ ආයෝජනයට විශාල ප්‍රතිලාභ ලැබේවා. නුඹේ බැංකු ගිණුම සඵල වේවා. නුඹ උපයන රුපියලක් පාසා එකෙන් 30ක්ද, එකෙන් 60ක්ද, එකෙන් 100ක්ද නුඹට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. නුඹට දෙවියන් වහන්සේගේ වචනය කියවන්නට අද දවසේ ආශිර්වාද ලැබේවා. නුඹ උපයන දින් දේව රාජ්‍ය ගොඩනගන්නට නුඹට ආශිර්වාද ලැබේවා. නුඹ යන්නා වූ හැම මාර්ගයකදී දෙවියන් වහන්සේ විසින් නුඹව ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහන්සේගේ අභිෂේකල 16 විසින්, දෙවියන් වහන්සේගේ අනාගත වත්රුවරයා විසින් අද දවසේ නුඹට අනාවැකියේ ආශිර්වාදයක් නිදහස් කරමි. එනම් කිසි අනතුරක්, කිසි විපතක්, කිසි ශාපයක් නුඹට ලන්වන්නේය. අද නුඹට අකල් මරණ නැත, අකල් රෝග නැත, අකල් උවදුරු නැත, අද නුඹට අකල් විනාශ නැත. අද නුඹට ලාභය පමණක් වන්නේය. අද සතුට පමණක් වන්නේය. අද නිරෝගීකම පමණක් වන්නේය. නුඹ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ඒ මැවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි අදහාගත් නිසා සියලු ජාතීන් නුඹට දනගසන්නේය. රජවරු නුඹට දනගසන්නේය. අධිපතින් නුඹට දනගසන්නේය. බල ප්‍රාක්‍රමධාරීන් නුඹේ නම ඉදිරිපිට දනගසන්නේය. මක් නිසාද නුඹේ නමට ඉහලින්, නුඹේ නිවසට ඉහලින්, නුඹේ උඩුගුණට ඉහලින්, නුඹේ වහලට ඉහලින්, නුඹේ වාහනයට ඉහලින්, නුඹේ බයික් එකට ඉහලින්, නුඹ යන බස් එකට ඉහලින්, නුඹ යන මාවතට ඉහලින් යේසුස්ගේ නාමය නුඹට ඉහලින් ගමන් කරන්නේය. ස්වාමියු දෙවියන් වහන්සේ විසින් කිසිම අනතුරක් නුඹට වෙන්නට
අද දවසේ නොදෙනසේක. මා විසින් මේ සියලු ආශිර්වාද අද නුඹ කරා පැමිණෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මෙලෙස නුඹලා කැපකර ආශිර්වාද කරන්නෙමු. නුඹලාගේ චර්මයටවත්, නුඹලාගේ කෙස් ගහකටවත්, නුඹලාගේ ඇස් පිල්ලමකටවත්, නුඹලාගේ නී පොත්තකටවත්, නුඹලාගේ යටි පතුලටවත්, නුඹලාගේ හිස් මුදුනටවත් කිසිම අන්තරාවක් නොවන්නේය. අද නුඹලාට දිව්‍ය ආශිර්වාදේ පිරි සුබම සුබම දවසක් වන්නේය. අද නුඹලා ප්‍රීතියෙන් දවස ආරම්භ කරන්නේය, ප්‍රීතියෙන් නිමා කරන්නේය. නුඹලාගේ අද යහන සමාදානයේ යහනක් වන්නේය. අද නුඹලාගේ උදෑසන කෑම මේසය සමාදානයේ කෑම මේසයක් වන්නේය. දහවලේ ආහාරය සමාදානයේ ආහාරයක් වන්නේය. රාත්‍රී ආහාරය සමාදානයේ ආහාරයක් වන්නේය. මක් නිසාද උන්වහන්සේ ආදම් සහ ඒවා මව ඒදම් උයනට උන්වහන්සේ හිමිදිරි උදෑසන සිසිල් බේලේ පැමිණියාසේ? අද නුඹලා උන්වහන්සේගේ නාමයේ කෙරෙහි විශ්වාස කර උන්වහන්සේට ඇරියුම් කළ නිසා දැන් මේ නිවසට රාජාති රාජා සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ තේජසින් යුක්තව මේ නිවසට දැන් වැඩම කරන්නේය. මේ නිවසට දේව දූතයන් සමග වැඩම කරන්නේය. දැන් මේ නිවසේ එතුමාගේ තේජස, එතුමාගේ ආණ්ඩුව, එතුමාගේ බල පරාක්‍රමය, එතුමාගේ ශ්‍රී මහිමාන්විත තේජස් කදම්බය මේ නිවසේ දැන් දිලිසෙන්නේය. මේ භූමියේ දිලිසෙන්නේය. උඹේ භූමියේ හතර වටේට, නිවසේ හතර වටේට ඒ දිව්‍ය ගිනි රස්නය, ගිනි තේජස, තේජස් කදම්බය ගිනිමය ලෙස ඇවිලෙන්නේය. ඒ ගින්න තුළ සාතන්ගේ බලපෑම්, මනුස්ස බලපෑම්, අන්ධකාර බලපෑම්, ග්‍රහපල බලපෑම්, නීචකුල බලපෑම්, ඇස්වාකටහ බලපෑම්, අධිහූනියම් බලපෑම්, පිල්ලි දිස්සි බලපෑම්, නීචකුල බන්ධන බලපෑම්, සාතන්ගේ දූතන්ගේ බලපෑම්, අධිපතින්ගේ බලපෑම්, පරාක්‍රමධාරීන්ගේ බලපෑම් සුනුවිසුනිවි පිච්චි අළුවී යන්නේය. යේසුස් වහන්සේගේ දූතයන් දැන් භූමියේ හතරකොන් වේගෙන් සැරිසරන්නේය. නිවසේ හතරකොන් වල උන්වහන්සේගේ ස්වර්ගික ගිනිමේ දූතයෝ සැරිසරන්නේය. යේසුස් වහන්සේගේ තේජස කාමරෙන් කාමරයට දැන් යන්නේය. නුඹගේ පුතා නිදාගන්න ඇඳට යන්නේය. නුඹගේ දුවගේ ඇඳට යන්නේය. නුඹේ බිරිඳ ස්වාමියා නිදාගන්න ඇඳට යන්නේය. උන්වහන්සේ ගබඩාගෙට යන්නේය. මුල්තැන්ගෙට යන්නේය. නාන කාමරයට යන්නේය. හතරකොන් අටකොන් වලට එතුමාගේ තේජස යන්නේය. එතුමාගේ තේජස මේ නිවසේ භූමියේ ගහ කොළට පවා දැනෙන්නේය. වැලි වලට දැනෙන්නේය. වතුර ටැප්පකට පවා දැනෙන්නේය. වතුර උණු කරන කේතලෙට පවා එතුමාගේ තේජස දැනෙන්නේය. පත්තුන මුට්ටියට පවා දැනෙන්නේය. ආහාර පිසින ව්‍යංජන වලට පවා දැනෙන්නේය. නුඹේ ගෙදර දැන් දිව්‍ය තේජසින් පිරී තිබෙන්නේය. මෙතෙන් පටන් අද දවසේ මේ මොහොතේ පටන් රාත්‍රිය නිමා වෙන තෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නුඹේ නිවසේ සාලය මැද, කාමරයේ මැද, මුල්තැන්ගේ මැද සිංහාසනය මත වාඩිවි, සිංහාසනය මත ආරූඪ වී උන්වහන්සේගේ ජය නුඹගේ නිවසට නිදහස් කරන්නේය. ඒ ආශිර්වාදය දෙවියන් වහන්සේගේ අභිෂේකලත් දාස්‍යාවන, දෙවියන් වහන්සේගේ බලවත් දාස්‍යාවන, ආලේපලත් අනාගත වත්රු කින්ස්ලි නම් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයානෝය ත්‍රිත්‍රේ නාමෙන් මුද්‍රා කොට ආශිර්වාද කොට නිදහස් කරන්නෙමි. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් නුඹලාට සමාදානය වේවා. යේසුස් වහන්සේ වලාකුල් මතින් එනතුරු මේ ආශිර්වාද නුඹලා සමග වේවා. ආමෙන්. ආමෙන්. අවසන් ලැබිදුවත් ගැලුවේ යේසුනි ඔබේ සිරුරෙන්. Oh,
kurusiye ellila mage pau bar dara Jesu ki pooja